කතානායක මහින්දේ අපා අපේ වර්ධනට එහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනේදීම යෝජනාව විවාදයට ගන්නා ලෙස මෙම කාරක සභාවේදී ඉල්ලා සිටීමට සමගි ජන බලවේගයේ තීරණය කර තිබෙනවා. මෙම විශ්වාස භංග යෝජනාව බාර දෙනු ලැබුවේ පසු කියේ පසුවෙනිදායි. ජාතික ජන බලවේගයේ දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රීවරු 44 දෙනෙක් මෙම විශ්වාස භංග යෝජනාවට අස්සන් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතේ යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ආණ්ඩු පක්ෂයට ඉඩ ලබා දීමෙන්ද පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ව්‍යවස්ථා විරෝධී ලෙසත් නීති විරෝධී ලෙසත් ජනාධිපතිවරයාට සහාය වීමෙන්ද පාර්ලිමේන්තුව කතානායකවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැති බවට යෝජනා කරන බව එම විශ්වාස භංග යෝජනාවේ සඳහන් වෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු වලදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වන අයුරින් කටයුතු කර තිබෙන හේඳ පාර්ලිමේන්තුව සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව යන උත්තරීතර ආයතන පිළිබඳ මහජන විශ්වාසය කඩවර ලෙස කටයුතු කර ඇති හේඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අමු අමුවේ උල්ලංඝනය කර ඇති හේඳ කතානායකවරයා කෙරෙහි විශ්වාසයක් නොමැති බවද එහි සඳහන් වී තිබෙනවා. තවද පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පැහැදිලිවම ප්‍රදර්ශනය කරමින් එම ධූරයේ ස්වාධීනත්වය හා ගෞරවය අමුවමයේ කෙලසා ඇති බවටත් අපක්ෂපාතීව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීමට බැඳී සිටින කතානායකවරයා විසින් එම වරප්‍රසාද කඩ කර ඇති බවටත් චෝදනා කරන විපක්ෂයේ එම ධූරයේ කාර්යයන් හා වගකීම ඉටු කිරීම පෙරහැර ඇති බවත් සඳහන් කර තිබෙනවා.